දරුවෝ කියන්නේ දෙමව්පියන්ගේ මුළු ජීවිතයම කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. එහෙම දරුවෙකුට ලෙඩක් දුකක් හැදුනම මොන අම්මටද ඉවසන්න පුළුවන්? මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක්. ශ්වසන ආබාධයකින් පෙළෙන අවුරුදු 3 හමාරක දරුවෙක් ගැන මේ සංවේදී කතාව අපිට ඇහෙන්නේ මාතලේ ප්‍රදේශයෙන්. ගැස්සක් තිබුණා. ඒ ගැස්සල පිටින් බෙහෙත් අරගෙන හොලෝනේ නැතිනම් මාතේ නැතන කරගත්තා. එතකොට අඳුනේ නැතින පෙරදින මේක. පෙරදින ගායිසල් කීතිය මාස පෙකුත් දවස් 19. ඒකෙන් තමයි හොයාගත්තේ දෙවි. සිනහල් වල මේ කුෂ්මනාල හැකිලා තිනුළු සිනහල් දෙකේම තැන් තැන් වල කොටස් ටික ටික හැකිලා තියෙනවා. ඒක තමයි අර ලක්ෂ 9ක් වෙනවලු මැෂින් එකක් හරි කරන්න ඕනක රෑට මෙයාට නිදා ගත්තම දැන් රෑට දැන් නිදාගත්තම අපි රෑට 4-5 රෑට දුම් අල්ලනවා. දවල්ටත් මේ දවස්වල දුම් අල්ලනවා කුෂ්ම ගන්න දැනින්ද ගියා. වැඩි කාලයක් නැත්තම් අර ලොකු වෙන්න තමයි හොඳ වෙනවා කියන්නේ. දැන් දැනුම මට අමාරුනේ පොඩි ඉන්න. ඒකෝර ඒක තමයි අර මෙහෙම මෙහෙම වෙන්න තියෙන්නේ ඇකිලි. කරන්නේ ගවිතන් නැත්තම් කුලි වැඩ. ඒ ලැබෙන මුදල මදි. ස්කෝලෙන් වැඩවලට අපේ වැඩ වියදම් කරන්න ගොඩක් අඩුපාඩු තියෙනවා. අපිට අඩුපාඩු කොච්චර තිබ්බත් ඒක ගාණක් නෑ. අම්මට රස්සාව කරන්න බෑ නංගි නිසා. එයා තනියම අඬනවා. මෙයාට කොහොමද ඒක දැනගන්න ඔයා මේ දුම් අල්ලන්න ඕන වෙලාව? එයා අඬනවා මට අමාරුයි කියලා. වේගෙන් හුස්ම ගන්න. පොඩි කොටු තමයි අපේ ඉඩම. මෙයාට මේ වැහි කාලට උලන් එනවනේ මේ ගියේ අර මැටි කඩ මැටිෙන් තමයි මහත්තයා මේ උඩ මේ ආවරණ කරගෙන. අපේ නංගිටත් අපි වගේම හොඳට ඉස්කෝලේ ගිහිල්ලා ඉන්න පුළුවන් ඉන්න එයාට ඕන කරන මැෂින් එක අපිට ලබා දෙන්න කියලා උදව් කරන්න කවුරුහරි ඉන්නවා නම් අපිට නැන්ද කෙනෙක් හරි මාම කෙනෙක් හරි උදව් කරන්න කියලා ඉල්ලා සිටිනවා.